आयबोवन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सियत टीवी प्रधान प्रवृत्ति प्रकाशयाई आरंभवन्ने मम उद्देशान इडुम गेदर प्रथमे नवदहनय पुवत सिरस्थल वेतट जनपति आदर अटाई तिहट जातीय अमताई उदालमति बैसिल इंडिया अगमति मोदी हमुवे डॉलर बिलियन यक इंडिया वेन श्रीलंका वट मूल्य सहायत बैसिल स्तुतिय पुदकराई इतिहासे फलम वतावट महाबैंकु बैंकलोत आचार्य हर्षद सिल्वा कियाई लाफ लिट्रो देखमन है जनताव दिगटम पोली में गैस नेतुव बहो खड़ वैसे लोक वेलंद पले बोरतेल बैरले डॉलर पनाह किन पहलट दैन तेल मिल अडु करन वाद अडु किरीम केसे वेतात अदात हिंगाई दिगटम पोलीम त्रिकुणामल तेल टैंकी पुरवला तिब्बनां अद अपी गोड रतन हिमिद बैसिल गे मुहमटम तालाई सियलु बिंदवेटीम दैन बैसिल पिट लोरी हिमियान एलवलु गोनिय कट सीयाक एकतु कराई किलोव कट रुपयाल अटाक एकतु वेई मात पैन मिलात इहलट ओक्कोम एकतु करगेन इसरहट यान्न कबीर खता कराई आंडवट बहुतरे नैतिवेन आयुरु अमरवीर टर्निंग पॉइंट वलट कियाई बैसिल्ट नोतीसे पाटलीगे विदेश गमन तहनम लिहिल केरे पोलन नरुए पालमु वाकुकाडु सेत्कम सार्थकाय प्रथमे नवदहने देशीय पुवत वेत अद राटम बला सिटिन पुवतक वेतई प्रथमे अवधानय अपयमु करन्ने जनाधिपति गोठाबय राजपक्ष महता अद रात्रि 8:30ट जातीय अमता विशेष प्रकाशयक सिदु किरीमट नियमितई එම ප්‍රකාශය සියත ටීවී ඔස්සේද සජීව ලෙස අප විකාශය කිරීමට සූදානමින් සිටිනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජාතිය ඇමතීමට නියමිතයි මෙවන විට රට තුළ දැඩි ආර්ථික සහ දේශපාලනික ගැටලු රැසක් උද්ගත වෙමින් පවතිනවා රට හමුවේ ඇති ඩොලර් අර්බුදයත් සමග මෙවන විට ජනතාවගේ දෛනික කටයුතු සිදු කරගෙන යාම ඉතාම අපහසු තත්වයකටයි පත්ව තිබෙන්නේ ඉන්ධන අර්බුදය දිග්ගැස්සමින් පවතින අතර ගෑස් අර්බුදයේද උඩුදුවා අවසන් විදුලි අර්බුදය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින පසුබිමක රටේ සමස්ත ආර්ථිකයම බරපතල අවදානමකට මුහුණ දෙමින් තිබෙනවා ඩොලර් උත්පාදනය කර ගැනීම සඳහා වන වැඩපිළිවෙල තවමත් නිසිලස සකස් කර ගැනීමට රජයට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ ඉන්ධන මිල ඉහළ නැංවීමත් ඩොලරේ අගය ඉහළ ගොස් රුපියල අවප්‍රමාණය වීමත් සමග මෙවන විට රට තුල ඇති සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල අතිශය බරපතල ලෙසයි ඉහළ යමින් පවතින්නේ මෙම බරපතල ආර්ථික පීඩනයත් සමග රටේ දේශපාලනික අර්බුදද මෙවන විට පැන නැගෙමින් පවතිනවා එය රටේ පවතින ආර්ථික ගැටලුවද තවත් තීව්‍ර කරන්නක් මේ පවතින සියලු ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා අද ජාතිය අමතමින් සිදු කිරීමට යන විශේෂ ප්‍රකාශය හරහා පිළිතුරු ලබා දෙනු ඇති බවට රටේ සමස්ත ජනතාව විශ්වාසය පළ කරමින් සිටිනවා ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8:30ට සියලුම මාධ්‍ය නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතයි රාත්‍රී 8:30ට ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශය බොහෝ දුරට විනාඩි 15ක පමණ කෙටි කාලයක් තුලට සීමා වනු ඇති බවට මෙවන විට තොරතුරු වාර්තා වනවා ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය ජාතිය ඇමතීම අද රාත්‍රී 8:30ට එසනින් ඔබ වෙත ගෙනීමට සියත ටීවී අප සූදානම් ඉන්දියාවේ ඩිල සංචාරක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමු වුණා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහයට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සිය ස්තුතිය පළ කළා ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වී තිබෙනවා නව දිල්ලි පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව සිදු වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ මෙහිදී ශ්‍රී ලංකාව වෙත ලබා දෙන මූල්‍යමය සහයෝගය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සිය ස්තුතිය පළ කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ
මේ මාස අගදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුව සඳහා සහභාගී වන ලෙස මෙම හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ආරාධනා කර තිබෙන බවද ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා අතර හමුවක්ද සිදුව තිබෙනවා. මෙම හමුව සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන් එක්ව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දියා නිල සංචාරයේදී ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා ඉන්දියා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය සහ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි මහතා හමු වී ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ඉන්දියා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. මේ අතර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එකඟතාවය පළ කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය ගිවිසුම සඳහාද බැසිල් රාජපක්ෂ මහතා අත්සන් තබන අතර මෙම ණය ආධාර යටතේ අත්‍යවශ්‍ය ඖෂධ තිරිඟු පිටි සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගැනීමටද නියමිතයි. අදාළ ණය මුදලින් 75%ක් මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉන්දියාවෙන්ම මිලදී ගැනීමට අවස්ථාව හිමිවන අතර ඉතිරි 25%ක මුදලින් සෙසු රටවල් වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මීට පෙර ඉන්දියාව විසින් ඉන්ධන ලබා ගැනීම සඳහා ඇමරිකාන් ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් මෙරටට ලබා දී තිබෙනවා. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියා සංචාරය පිළිබඳව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද මෙලෙස අදහස් පළ කළා. අද දවසේ වෙනකොට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තුමා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවත් එක්ක ණයක් ලබා දීම වෙනුවෙන් ඩොලර් බිලියන් 2ක එක පැත්තකින් ඉන්ධන අනිත් පැත්තෙන් බෙහෙත් වර්ග අපට නිෂ්පාදනය කරන්න නොහැකි කෑම වර්ග මෙන්න මේ ටික ලබා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල අද ඒ ගිවිසුම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි කැබිනට් මණ්ඩලය අනුමත කර අකණ්ඩව බොරතල් ලබා ගැනීම සඳහා ඒකට අවශ්‍ය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න කියලා මේ ක්‍රියාවලියත් එක්ක අනිවාර්යයෙන්ම අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ තීන අර්බුදය නිමා කරගන්න. අපේ රටේ ගෑස් වලට හෙනහුරාගේ අපලය ලැබුවේ දැන් මාස කිහිපයක ඉඳලා. මුලින්ම ඇති උනේ ගෑස් හිඟය. හිඟය මකන්න ගෙනාපු ගෑස් ගේ ඇතුළෙම පිපුරුවා. දේපළ විතරක් නෙවෙයි වටිනා ජීවිතත් මේ නිසා අහිමි වුණා. දැන් අපේ ජනතාව ආයෙත් ගෑස් පෝලිම් වල ලිටරොත් ලාෆ් ගෑසුත් ෆේල්. එයාලා කියන්නේ ඩොලර් නැති නිසා ආණ්ඩුව ෆේල් කියලා. ජනතාව නම් කියන්නේ මේ හැමෝම ෆේල් කියලා. දිනකට ලිට්‍රෝ සමාගම සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩර් 125,000ක් පමණ වෙළඳපළට නිකුත් කරනවා. ලාෆ්ලා ගෑස් සිලින්ඩර් 40,000ක් පමණ නිකුත් කරනවා. දැන් ඇත්තටම මේ සමාගම් දෙකේම නිකුත් කිරීම 75%කින් පමණ පහළ වැටිලා. ඒ ගෑස් අරන් එන නැව්වලට ගෙවන්න ඩොලර් නැති නිසායි. නැව් මුහුදේ පාවුනාම ප්‍රමාද ගාස්තුත් ගෙවන්න ඕනේ. අපේ අත්දැකීම හිඟය උපරිමයට ගේන්නේ මිල ඉහළ දාන්න කියලයි. දැන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අඩුම ගානේ රුපියල් 850කින් විතර ඉහළ දාන්න සූදානමක් තියෙනවා. එවිට ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 2000 පණීවි. නමුත් කොළඹ සමහර කඩවලට ගෑස් සිලින්ඩරය රුපියල් 3000-3500ටත් අලෙවි කරන ජාවාරමකුත් ක්‍රියාත්මකයි. සමාගම්වල ලොක්කොත් මේවට සම්බන්ධද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම ගෑස් නැතිකම නිසා දුප්පත් ආපන ශාලා අද වහලා දාලා. වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා ජීවත් වුණු එදා වේල හොයාගෙන කන මිනිස්සු බොහෝ නගරවල අසරණ වෙලා. ඒ වගේමයි බෝටින් ජීවිත අද කබලින් ලිපට වැටිලා. බත් පැකට් එකක් ගන්න තැනක් නැති තරමට ගෑස් ප්‍රශ්නය ඔඩු දුවලා අවසන්. දවස ගානේ ගෑස් පෝලිම් දික් වෙනවා. පාල පයිලම් ඉන්නේ තාම ආවෙ නැහැ ගෑස් එනවයි කියලා. ඉජෙත් එවලා ඉරලා ගියාවිලා. සෑන්න කට්ටියක් ගියා කට්ටියදලා ගියා. කට්ටියම ගෑස් එපා වෙලා. කතා කරන්න දැන් නැහැ මහත්තයා. උදේ ඉඳන් පෝලිම් උදේ පහේ ඉඳන් පෝලිම්. කඩවල් වහලා ඉත් තිනේ මේ. කෑම කඩයක් කරන්න. හරි ඉතින් වහලා ඉතින් මේ ඇවිත් ඉන්නේ ගෑස් නැතිද කරන්න දැන් නැහැ. එන්න එන්න පිරිහිලා තින්ද. උදේ ඉඳලා අවු මේ වේලිගෙන ඉන්නවා මේ පෝලිමේ ගෑස් ටැංකි ටික. තියාගෙන දවල් ඉඳලා මේ වට අවු ඉන්නවා. කණ්ඩ ගියෝ ගෑස් පෝලිම නැති වෙනවා. ගෑස් පෝලිමට ආපු කෙනෙක් අවුවේ තෙහෙට්ටුවට යාර ඉඳගෙන නිකන් ඉඳ යනවා. ආමතේ ඉන්නවත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ එයා කාලේද නැද්ද කියලා. පේනවනේ ඔයගොල්ලන් රූප රාමුවෙන් පේනවා මේ මිනිස්සු බිඳින දුක. මේවා පෙන්වන්න ඕන බලධාරින්ට. සිකුරාදා ඉඳන් ගෑස් නැහැ. පෝලිමේ ඉන්නවා ගෑස් විතරයි කියනවා. 20යි 30යි ගෑස් කියනවා. ඒ අපි පෝලිමේ ඉන්නවා ඉස්සරහින් ඉන්න කට්ටියට ලැබෙනවා. ඉතින් ගෑස් 20යි 30යි ගේන්නේ සාමාන්‍ය. මෝ පට්ට හොරුනේ. මේ ලොල දාන්න ඕනේ. ජනතාව අමතලා රූපවාහිනිය කතා කරලා වැඩක් නැහැ. කෙලින් ඇවිල්ලා ජනතාවගෙන් අහන්න ඕනේ මොනවාද ඔයගලන්ට තියෙන ප්‍රශ්න කියලා. ආලා ඒගොල්ලෝ අපිට සාහනයක් අරන් දෙන්න ඕනේ. හැමතැනම පෝලි ඉන්නේ.
වැඩක්නේ ජනතාව රූපවාහිනී නම මේ කතා කරලා වැඩක්නේ කෙලින් ඇවිල්ලා කතා කරන්න කියන්නේ මිනිස්සුන් බඩගින්නේ කියලා පාවල් නෙමෙයි මාලිගා දුවත් වැඩක් වෙන්නේ නැහැ මාත්‍යෝ ජාති අමතල වැඩක් නැහැ මාත්‍යෝ මිනිස්සුන් බඩගින්නේ කියලා ගඩා පිට වෙච්ච දේ තමයි ලංකාවේ කවදාරි වෙන්නේ මගේ වයස ඇටියට මම මේ තමයි දැන් පොලිමේ හිටියේ ඒ කියන්නේ අපි ඉන්න කාලේ UN පිටියා කිසි කරදරයක් නැහැ ඒගොල්ලන්ගේ ෂෝ එක ඉවරයි. ඒගොල්ලෝ දැම්මනේ තුනෙන් දෙකේ බලේ අරගෙන ඒගොල්ලෝ දාන්න තියෙන ෂෝ එක ඔක්කොම දැම්ම. ඒසෝ මේසෝ ඔක්කොම ෂෝ මාත්‍යෝ රින්ස වලට කැපිලා යනවා කියන එක එයා මතක තියාගන්න. නැද්ද? දෙන්නේ අධික තණ්හාව. අධික තණ්හාව කියන එක හනතුලට හේතු. ආණ්ඩුව ගත්තත් හරි අරන් අවුරුදු දෙකයි. අරන් මාසෙන් අපි ගෑණි කියා දාල. ඔන්න මෙච්චරයි. සල්ලි දින එකට මොලේ නැහැ මාත්‍යෝ. මොලේ දින එකට සල්ලි නැහැ. දෙකම දින එකට හගේ නැහැ. ඔක්කොම දින එකට බලේ නැහැ. ඒක නිසා තමයි අපි අද පොලිමින්. දර්ගා නගරයේ අදත් දිකු පොලිම් දක්නට ලැබුණා. රටක 225 දෙනා හින්දා මේ බලන සමස්ත රටේ කෝටි 2 ගානකම ජනතාවක් දුක් විඳින හැටි. ඒගොල්ලෝ 225 දෙනා උපරිම සැප ගන්නවා. මේ ඉන්න සමස්ත රටේ ඉන්න දුප්පත් ජනතාව සේරම දුක් විඳිනවා. ගෑස් නැහැ. කඩයක් කරන්නේ පවත්තගෙන යන්න විදිහක් නැහැ. හොයන්නම තැනක් නැහැ. මේක දන්නේ නැති මිනිසුන්ට ඉන්නේ පාර්ලිමේන්තු ඉන්නේ පාලකයෝ විතරයි. උන්ට බඩගින්න දැනෙන්නේ නැහැ. බඩපිරින්න කනවනේ. උන් ජීවිතේ බඩගින්න ඉඳලා නැහනේ. උන් අපේ ලේහිරි මාංශෙත් බිබී ඕක ඇතුළටලා ඉන්නවා. චිත්ත දිනකොට නිකන් දුන්න මිනිසුන්ට කන්න පොළු සම්බුල් තර දින පොළුත් නැහැ දැන් කන්න. දේශපාලනේ මොනවද කරන්නේ කියන ඒ දෙනවල මේ දෙනවල ජනාධිපති ඒ දෙනව කියන මේ දෙන මොනවද දුන්නේ උදේ දෙකට කඩේ වහලා පහමාර හයට මෙතනට එනවා පොලිමේ. ඒ කියනවා සැප කියලා. මිනිස්සු දින්නේ 69 ම ඉන්නවා දැන් පොලිමේ. සමහර අලෙවි නියෝජිතින්ද ගෑස් හංගලා වැඩි මිලට විකුණන බව වාර්තා වෙනවා. ඇත්තටම දැන් අපේ රට පාලනයක් නැති අරාජික රාජ්‍යයක් වගේ. හිතු දේවල් Taman කැමති ආකාරයට අලෙවි කරමින් සිටිනවා. කොහොම වුණත් පාරිභෝගිකින්ව මේ තරම් අසරණ කරන්නේ අලුත් ගෑස් සමාගමක් එන කන්ද කියලාත් අපි නිතරම ඇසුවා. අපිට නම් බැලු බැල්මට පේන්නේ ලිටරොත් ලාෆ්ලත් ෆේල් වෙනකොට අලුත් සමාගමක් පාස් වෙයි කියලයි. එහෙම හරි කමක් නැහැ. සාමාන්‍ය මිලකට හිඟයක් නැතිව ගෑස් ලැබෙනවා නම් මෙහෙම පෝලිම් වලට ජනතාවගේ ජීවිත ගෙවන්න ඉඩ හැරීම තුල අපේ රටේ වැඩ කරන පැය කීයක් නම් නිකරුණේ දිය වෙලා යනවද? ලෝක වෙළඳපොලෙන් සතුටුදායක පුවතක් වාර්තා වෙනවා. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට පහළ ගොස් තිබෙනවා. ක්‍රූඩ් බැරලයක මිල අද වාර්තා වුණේ ඇමරිකා ඩොලර් 98.15ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 102.40ක් ලෙස වාර්තා වුණා. ඒ අනුව පසුගිය දිනවලට වඩා ලෝක බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 50කින් පමණ අඩු වී තිබෙනවා. දැන් වෙන දේ අහන්න තියෙන්නේ අපිට මීට සාපේක්ෂව අපේ තෙල් මිල පහත දමනවද කියලයි. තෙල් මිල පහත දැමීම කෙසේ වෙතත් අදත් රට පුරා ඉන්ධන පෝලිම් නම් අපිට දකින්නට ලැබුණා. දැන් මාස දෙකකට ආසන්න කාලයක සිට අපේ රටේ ඉන්ධන වලට බාලගිරි දෝෂය ලබලා තියෙන්නේ. අද නෙවෙයි හෙට කියලා තමයි අපිට දක්නට ලැබුණේ. මේ මොහොතේත් රට පුරාම ඉන්ධන පෝලිම්. හැබැයි ඇමතිතුමාත් සභාපතිතුමාත් අමාත්‍යංශ ලේකම්තුමියත් කියන්නේම වෙනම කතාවක්. හිඟයට හේතුව ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගැනීමලු. ඇත්තටම මේ වෙලාවේ කලදුටු කල වල ඉහින මිනිස්සු නැතිවම නොවේ. ඉන්ධන තොග නිවෙස්වල ලීටර් 200 රැස් කරලා තියාගෙන ඉන්නව නම් අල්ලලා දඬුවම් දිය යුතුයි. තොග අරගෙන ගිහින් වෙනම විදිහකට මිල වැඩි කරලා විකුණනවා නම් දඬුවම් දිය යුතුයි. යම් සංවිධානාත්මක පිරිසක් එහෙම කරනවා නම් ඕක අල්ලගන්න බැරි නැහෙනි. මොකද ඉන්ධන තොග රැස් කරලා ඇඳ යට තියාගන්නේ නැහෙනි. ඒ නිසා මේ ඉන්ධන හිඟයට හේතුව අනවශ්‍ය ලෙස ජනතාව ඉන්ධන එකතු කිරීම නම් එය වහා නතර කළ යුතුමයි. නමුත් ඇත්ත කතාව මීට වෙනස් කියලයි අපිට හිතෙන්නේ. අපේ රටේ සමස්ත ඉන්ධන පෙරවුම්හල් සංඛ්‍යාව 1350ක් පමණ වෙනවා. ඉන් 250ක් පමණ අයිති ඉන්දියානු තෙල් සමාගමට. ඉතිරි 1100න් 800ක් සිපෙට්කෝ ඒකාබද්ධ පෞද්ගලික අයිතිකරුවන් යටතේයි පවතින්නේ. රිජෝම සිපෙට්කෝ පාලනයට අයත් වන්නේ පෙරවුම්හල් 230ක් පමණයි. මේ පෞද්ගලික අයිතිකරුවන් 800ට සම්බන්ධ ඉන්ධන පෙරවුම්හල් බොහෝමයක් අයිති දේශපාලඥයින්ට හෝ AI ගේ හෙන්චයියන්ට. ඇත්තටම ඇමතිතුමාත් සභාපතිතුමාත් ලේකම්තුමියත් කියන විදිහට ඇතිවෙන්න තෙල් තියනවා නම් හොඳටම බෙදනවා නම් මේ විදිහේ හිඟයක් ඇයි? මේ හිඟය ජනතාව තෙල් එකතු කරන් ගෙවල්වල ගොඩගසා ගැනීම නිසා ඇති වූවක්ද? ඇත්තටම ඉන්ධන බෙදා හැරීම සහ මේ සමහර පෙට්‍රල් ෂෙඩ් අතර මාෆියාවක් ක්‍රියාත්මක වෙනවද කියලත් වහා සොයා බලන්න ඕනේ.
ඇත්තටම අපේ රටේ බොහෝ මාෆියාවන් පිටුපස ක්‍රියාත්මක වන්නේ දේශපාලන හස්තයයි. එහෙම නැත්නම් මින්දන තියනවා බෙදා ගන්න බැරිද? නැත්නම් යලි මිල ඉහළ දාන්න හිතාගෙන බෙදීම පමා කරනවාද? එහෙම නැත්නම් ඇත්තටම ඩොලර් හිඟය නිසා ඇතිවෙන්න තෙල් ගන්න සල්ලි නැතිකම නිසා තියන ටික සලාක ක්‍රමයට බෙදනවාද? දැනටමත් අඩුම ගානේ ඩීසල් මෙට්‍රික් ටොන් 75,000ක් විතර ගබඩාවල තියෙන්න ඕනේ. විදුලි බලයත් තාම කැපෙනවා. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයට විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 6000වත් හරියට දෙන්නේ නැහැ කියන එකනේ. මේ සියල්ල දෙස බැලුවම මේ ඇමතිතුමා සභාපතිතුමා සහ ලේකම්වරිය මේ ජනතාවට කියන්නේ ඇත්තම නෙවෙයි නේද? තියෙන තෙල් ටිකත් සලාක ක්‍රමයට තමයි බෙදන්නේ. ඩොලර් නැති නිසා ඇතිවෙන්න ගේන්න විදිහක් නැහැ. ලෝක වෙළඳ පොලේ බොර තෙල් ඉහළ යනකොට උඩ දාගෙන වැඩි කරපු IOC සහ සිපෙට්කෝ එක දැන් මිල පහත දානවද කියලා අපි අහන්නම ඕනේ. මොකද මේ වෙනකොට ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල 14%කින් පහළ ගොස් තිබෙනවා. අද වෙන විට 14%කින් ලෝක සමස්ත ඉන්ධන මිල අඩු වෙලා තියෙනවා. මීට දින 3කටදී 8%කින් අඩු වුණා. ඊයේ වෙනකොට තවත් 6%කින් අඩුයි. දැනුත් ප්‍රවණතාවේ ලෝක වාර්තාන දිගින් දිගටම ඉන්ධන අඩු වෙනවා. එහෙනම් 14%ක් කියන්නේ 140 ට තිබිච්ච ඉන්ධන බැරල්ලක අද වෙන විට ඩොලර් 90 දක්වා අඩු වෙලා තියෙනවා. ඩොලර් 140 බැරල්ලක ඩොලර් 90ට අඩු වෙලා තියෙනවා. එහෙනම් මේ ආණ්ඩුව ඉන්දියා ඔයිල් සමාගමට කියලා ලංකා ඉතිහාසයේ වැඩිම මිලකට ඩීසල් පෙට්‍රල් සීළු දේ අසීමිතව වැඩි කරේ ලෝක වෙළඳ පොළයි යුක්‍රේනයේ යුදයයි කියලා. එහෙනම් දැන් අඩු වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව වහම මේ මිල අඩු කළ යුතුයි. ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිල පහළ ගිහිල්ලා තියෙනවා. දැන් මේ වාසිය ජනතාවට ලැබෙන්නේ නැද්ද? මේ වාසිය ජනතාවට ලැබෙන්නේ කොහොමද? බොර තෙල් මිල රුපියල් 130ට දැන් 110ට එලා තියෙනවා. අපි මේ මිල වැඩි කිරීම කළා තියෙන්නේ පෙබරවාරි මාස ගණනය. පෙබරවාරි මාස ගණනේ 198යි 195යි 98 කාලේ තියෙච්ච එකටයි ගණනය කරේ. අද තියෙන බොර තෙල් ගානට ගියත් අපි යම්කිසි පාඩුවක් විඳිනවා. තද්දපතේ ඉවර වෙන්න තව කොච්චර කාලයක් ඇද? හරියට තෙල් බිඳුත් දවස් දෙකකින් ඉවරයි. කොරේ පිටට මරේ කිව්වා වගේ අද උදේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලික බවුසර් රත හිමියන් වර්ජුනයක් ආරම්භ කළා. ඒ තමන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න කියලා. නමුත් අද අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු එය සමතයකට පත්ව තිබෙනවා. අපි ඒත් එක්ක සාකච්ඡා කළා. ඒ ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරයක් ලැබලා දුන්නා. තෙල් මිල වැඩිවීම නිසා ඒගොල්ලන්ට වෙන පාඩුව ක්‍රියාත්මක කරන්න ඒ පාඩුව අපි ගෙවන්න පෞගිය 14 වෙනිදා ඉඳලා අනිකුත් කාරණා පිළිබඳව අපි ඒ පාඩුව මොකක්ද කියලා ගණනය කරලා අපිට දුන්නාම අප්‍රේල් 5 ඉඳලා ඒක ක්‍රියාත්මක කරන්න. අද 12 වෙනකොට සියලුම ටැංකි රථ ධාවනයට ඇතුල් වන හෙට දවල් වෙනකොට ලංකාව පුරා හැම පිරුම්පලකටම තෙල් ප්‍රවාහන කරලා අවසන් කරන්න පුළුවන්. ඉන්ධන හිඟකම සහ මිල ඉහළ යාම නිසා දිවිවර කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා. මේ රටේ සමස්ත දිවිවර ශේෂ්ත්‍රයේම බිඳ වැටලා තියෙයි. දිවිවර කර්මාන්තේ විනාශයිද? අපේ නිසා ආණ්ඩුවට කියන්නේ තෙල් මිල වහා පහත එලන්න. 80% පමණ දිවිවර යාත්‍රා තමගේ රස්සාව යන්නේ නැහැ. මුදල් ගෙවල ගන්න තෙල් ටික දෙන්න විදියකුත් නැහැ ආණ්ඩුවට. තව දවසයි දෙකයි බලන්නේ මහපාර තෝරගන්න සිද්ධ වෙනවා. මේ අතර ඉන්ධන පෙරවුම්හල් අසල අදත් දිගු පොලිම් දක්නට ලැබෙනවා. ආණ්ඩුව පාලනය කරනවා නම් ඒ පාලනය කරන්න පුළුවන් මිනිස්සුෙකුට දීලා වෙන දේ බලාගෙන ඉන්නයි දීන්නේ. මොනව කරන්නද ඉතින් ගෙදර අමුදරු වැඩกินනේ. දැන් මේ පෙට්‍රල් එක ගාලා කීයටද අපි දුවන්නේ කීයද අම්බු කරන්නේ? රට තමයි අඬ වෙන්නේ ආයි. මේ ලංකාව දැන් අසරණ වෙලා තින්නේ දැන්. තව ඉස්සරහට ඉඟා කන්න වෙනවා අපිට. මුන් කවදාද යන්නේ එදාට තමයි හරියන්නේ. අර 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 ඇමති මහත්තයා කියනවා මේ පොලිස් නෑලු එයා පොඩ්ඩක් එක්කන් ඇවිල්ලා පෙන්නන්නකො. එයා ඇස් දෙක කටේ දාන් සූප්පු කර කර ඉන්නවත් දන්නේ නෑ. මම කාලා කන්නේ ටිකක් ගාලා එලවන්න ඕනේ ඕකම. තෙල් ඔක්කොම ගෙනල්ලා විකුණනවනේ. නයිට දෙන්නේ නෑනේ. මොනවද වෙන්නේ සල්ලි? ඇයි ඇයි තෙල් නැත්තේ? ඇයි ඒ සල්ලි දීලා ආයි තෙල් ගන්න බැරි? ඉතින් මේක ලොකු කුමන්තරනේ. ජනාධිපතිට මේ ගැන උත්තර දෙන්න කියන්න. තෙල් නැහැ කියලා නතර වුණා කියලා රුපියල් 100ට තෙල් ඉන්නකොට ඒ කඩේට කියලා දින ආණ්ඩුවේ දෙන්න එපා කියලා. තමයි දෙන්න ඕනේ ආණ්ඩුවට. ඒක තමයි විඳින්නේ දුක. මොනා කියන්නද අපිත් මේ කැම්පස් යන්නේ. මේ පාට් ටයිම් මේක උදුවලා කීයක් හරි හොයාගන්න ගෙවල් වල ප්‍රශ්න තියෙන නිසානේ අයියේ. කතා කරන්න ආසයි. මේ කාල කන්‍යොන්ත එක බයයි. මුන් ගල් මුසලේ උනේ. තෙල්ල මහත්තයා ඉතින් කොන්දක් නැහැනේ. තීරණයක් ගන්න. අවුලක් නැහැ. මේ කියන්න තියෙන්නේ මේ බැසිල් මහත්තයාට තව පොඩ්ඩක් තෙල් ටිකක් ගණන් යවන්න. බන්දුල ආමිත්තුමාට කියන්න තියෙන්නේ තව ටිකක් බඩු මුට්ටුත් ගණන් යවන්න. මේ පුළුවන් නම් ඔය ඔක්කොම ගණන් යවලා තව ටිකක් දාන්න මේ ඔය විදේශ සේවයේ කාර්යාල ලංකාව හැමතැන මොකද මිනිස්සු ටික රට යන්න. මාත් 69 ලක්ෂෙන් චන්දි මෝඩෙක් තමයි එහෙම තමයි කියන්නේ. හරි හොඳටම කරා සර් අපිට. සමහර ස්ථානවල උණුසුම්කාරී තත්ත්වයන් ද හටගත් බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ අතර අදත් විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ. එමෙන්ම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන්ද අද අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්ුණා. මෙහිදී අමාත්‍යවරිය විදුලි බල මණ්ඩලයට ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍ය ජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයේ යෝජනා ලබා දෙන ලෙසයි. එම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගත් පසු විදුලි බිල වැඩි කිරීමට පියවර ගන්නා ලෙසත් ඇමතිවරිය විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර බ්‍රෝඩ්ලන් ජල විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකටද අද අමාත්‍යවරයෙක් වුණා. මෙම බලාගාරය මගින් මෙගාවොට් 35ක ධාරිතාවයක් මෙරට විදුලි බල ක්ෂේත්‍රයට ලබා දිය හැකි. ඊට ආසන්න දිනයකදී මෙම බලාගාරය විවෘත කිරීමට නියමිතයි. අපි නිරන්තරයෙන් පවසන කතාවක් අද යලිත් අපට ලියන්නට සිදුවනවා. ඒ අපේ සමාජයේ ඉන්න කල දුටු කල බල ඉහෙන මිනිස්සු පිළිබඳව. ඉන්ධන මිල ඉහළ ගියක ඇත්ත, හිඟයක් පවතින කතාවත් ඇත්ත. හැබැයි ඇත්තටම මිල ඉහළ දානකොට කිසියම් හෝ සාධාරණයක් තිබිය යුතුයි. මිනිසුන්ව හෝරලා මරාගෙන කන අයට යන්න අපායක් හදන්න වෙනවා කියන කතාව අපිට මේ වෙලාව කියන්න සිද්ධ වෙනවා. අපිට මේ කතාව ඇහෙන්නේ එළවලු වෙනදාම පැත්තෙන්. අපේ ගොවියන්ට මෙවර ඇත්තටම එළවලු අස්වැන්නත් අඩු වුණා. ඒ පොහොර සහ ක්‍රිමිනාශක හිඟ නිසා. දැන් අමාරුවෙන් හරි ලබා ගන්න අස්වැන්න වෙළඳ පොළට එවන්න ඕනේ. එහිදී ගොවියාට ලොරි හිමියන්ගේ සහය අවශ්‍ය වෙනවා. ලොරි රථවලට ඉන්ධන හිඟය වගේම මිල ඉහළ යාමත් බලපානවා. අද තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට එළවලු ආවත් ගැනුම් කරුවන් අඩුයි. ගැනුම් කරුවන් එන්නේ ලොරි වලින්. ලොරි වලට එන්න ඩීසල් නැහැ. ඒ නිසා ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල පහත වැටුණා. ඒ විතරක් නෙවෙයි එළවලු ගොඩ ගැහෙන්නත් පටන් අරන්. ගැනුම් කරුව පොඩ්ඩක් අඩුයි. එළවලු පොඩ්ඩක් ඇවිදින් තියෙනවා. එළවලු මිලක් පොඩ්ඩක් හොඳයි. එළවලු අරයන්ද එන්න වාහනවලට තෙල් නැහැ. අපි දැන් හුඟක් කරන්නේ මහත්තයා දැන් මෙහින් අපි බඩු යවනවා. මුදල් ඇතා හෝ නැතාම මිනිස්සුන්ට බඩු යවනවා. අද වෙළඳුව ඇත්තටම අඩුයි. ඇත්තටම එළවලු මිල පහලින් බහලා තියෙන පොහොර මිටියක් 25000යි. විකුණ ගන්න බෑ කට්ටිය අඬනවා. උඹට මොකද කරන්නේ? ඉතින් ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැහැ හරි. බඩු ප්‍රමාණය වැඩිවෙන් ඇවිල්ලා තියෙනවා. ඒත් මේ ගැනුම් කරුව ඇවිල්ලා නැහැ. ඒ නිසා සාමාන්‍ය මේ මිල පහත වැටිලා තියෙනවා. මොකද ඒකට හේතුව මේ ඈත කට්ටියට එන්න දෙන්නේ තෙල් නැති ප්‍රශ්න නිසා. ගොවි නිෂ්පාදන සාලවසෙන් ආර්ථික මධ්‍යස්ථානයට එනවා. නමුත් අද වැඩි ප්‍රමාණය බඩු ඉතුරු වෙලා තියෙනවා. මේ ඉතුරු වීම ගොවියට ඉතාමත් හානිදායක නේද? හෙට පොය දින ආර්ථික මධ්‍යස්ථාන සහ සියලුම ව්‍යාපාරිකයන් වහලා තියෙනවා. නෑ එහෙම වුණොත් මම හිතන්නේ ගොවියක බඩු අපි රද ඉවත් කරන්න තමයි සිද්ධ වෙන්නේ. මේ එළවලු ටික බෙදා හැර ගන්න ව්‍යාපාරිකයන්ට එන්න ඩීසල් ටික නෑ. පසුගිය මාසෙට සාපේක්ෂව අඩු මිලක් තමයි මේ ගොවියට මේ නිෂ්පාදන අලුවියන්නේ. නමුත් ගොවියට ලැබෙන මුදල ඉතාම පහත මට්ටමක දවසින් දවස ආයේ නැවත පහළ වැටීමක් සිද්ධ වෙනවා. වෙළඳෝ නෑ. වෙළඳෝට එන්න තෙල් නෑ. වෙළඳෝට කරත්තවත් තරම් දෙන්න වෙනවා මිනිසුන්ගේ එළවලු ටික වටවන යන ක්‍රමවේදයක් තමයි හදන්න. මගේ වාහනේ ඊයේ නුවරඑළිය යන්න හතර පොලිකෙන් ඩීසල් ගැව්වේ. ඒත් මට 13000ක තෙල් නැතුණා කියා මට. ඒ හේතුව මොකද මේ ලීස් කරත් පොන්චි විකුණ ගන්න විදියක් නැහැ. තෙල් නැහැ. වෙළඳ කිසි කෙනෙක් එන්නේ නැහැ. හෙට හෙට පසලස්සක පොය ආර්ථික මන්ත්‍රීස්ථානේ වහලා මං හෙටම කාටද විකුණන්නේ? මොකද්ද මේ රජය කරන්නේ? මේකට තීරණයක් ගන්න. දැන් සපයිද කියලා තමයි කියන්නේ දින ජනතාවට. ඕක තමයි තුනෙන් දෙකේ බලය දුන්නේ කට්ටිය. දින කරගත්තානේ. කොළඹ මැනින් වෙළඳ පොළ පැත්තෙන් ඇහෙන කතාව මීට වෙනස්. සමහර ලොරියකට එළවලු ගෝණියක පැටවුම් මිල රුපියල් 100කින් පමණ වැඩි කරලා සාමාන්‍යයෙන් එක් ලොරියකට ගෝනි 200ක් පමණ පටවනවා. ඒ අනුව ඒ ලොරියට එළවලු ගෝනි 200ක් ප්‍රවාහනය කළාම දැන් රුපියල් 100 වැඩි කිරීම ගෝනි 200ට රුපියල් 20000ක් ලැබෙනවා. යාපනයේ සිට කොළඹේන එළවලු ලොරියක් සලකා බලමු. ඇත්තටම මේ ඩීසල් වැඩිවීම නිසා ඒ ලොරියකට අතිරේකව වැය වෙන්නේ රුපියල් 6500ක් පමණයි. නමුත් දැන් මේ ලොරියක් රුපියල් 20000කින් තම ලැබීම් වැඩි කරගෙන ඇත්ත වියදම රුපියල් 6500යි. වැඩි කර ඇති මුදල රුපියල් 20000යි. ඒ අනුව ශුද්ධ ලාභය 13500යි. මෙම වැඩි කළ මුදල ඇත්තටම මුලින්ම ලොරියට ගෙවන්න වෙන්නේ අහිංසක ගොවියාට. ගොවියට සිද්ධ වෙනවා එළවලු මිල වැඩි කරලා කොළඹ එවන්න. වැඩි මිලට අන්තිමට පාරිභෝගිකයාට එළවලු මිල දී ගන්න වෙනවා. මේ தত্ত্বය පාලනය කළ යුතුයි. ඉන්ධන මිල ඉහළ යාම පදනම් කරගෙන මේ විදිහට කල දුටු කල වලහින්න කාටවත් ඉඩ දෙන්න එපා කියලා අප මතක් කරන්න කැමැතියි. ඩීසල් මිල හින්දේ තිය ගොල ලොරි කුලී වැඩි කරේ. කොහොමද එන්දට වැඩිය ගානට රුපියල් 8000ක 9000ක තෙල් වදිනවනේ වෙනම වැඩිපුර. අපේ ඉන්න මේ ගොවි මහත්තුරුන්ට තමයි ඒක අසාධාරණයක් වෙන්නේ ඉතින්. කබඩ වැඩි කරේකදී සරලව ඉතින් අපිට සෑහෙන මේ ප්‍රශ්නයක් වෙනවා මොකද එළවලු එවන මිනිස්සුන්ට පාඩු නිසා මෙහෙට එවන ප්‍රමාණයක් අපිට අඩු වෙන්න පුළුවන් සාමාන්‍ය ලොරි ගාස්තු තිබුණේ ස්කෑල් එකට රුපියල් 50ක් වැඩි කරලා දිනවා සාමාන්‍ය වෙනද තිබ්බ ලොරි කුළු 160යි එහෙනම් සම්පූර්ණ කෑලකට එන්න නමුත් දැන් මෙහෙට එන්න රුපියල් 210ක් ගාස්තු අය කරනවා අසීමිත වැඩිවීමක් තියෙනවා
ගොවියෝ ඉස්සරහට බඩුවක් එවයිද කියන්නේ අපිට හිතාගන්න අමාරුයි. එච්චර ලොරි කුලියක් කැපෙනකොට දැන් මිලවලුත් පොඩ්ඩක් පල්ලෙහාට වැටෙනවා. එතකොට අපිට බිලක් හදන්නත් අමාරු වෙන සයිස් එකක් තියෙනවා. ලොරි ගාස්තු වැඩි වෙන එක ඉතින් අපිට බලපානවා. ගොවියටත් බලපානවා. හැමෝටම බලපානවා ඉතින්. රටේ අනිත් හැම දෙයක්ම වගේ මේවත් පාලනය කරන්න පාලනයක් වෙන්න තත්ත්වයක් නැහැ ඒකයි. ඒක සාමාන්‍ය අසාධාරණකමක් තියෙනවා. 2500ක ඩීසල් වැඩිපුර යනකොට ලොරි එක කෑලි 250ක් විතර එනවා. 250ක් එනකොට උදාහරණයක් කරලා 200ක් ආවත් 50 ගණන් 10000ක් කුලිය වැඩිනවා. 7500 වැඩිපුර යනවා. ඒකයි ප්‍රශ්නේ. එතකොට අපිට පිටපලත් වල ඉඳලා වගා කරන ගොවීන් බඩුවේ වන්නේ නැහැ කොළඹට. ඒතොර අපිට කොමිස් මතනේ අපේ වෙළඳාම. ඒතොර වෙළඳාම කරගන්න අපහසුතාවයට පත් වෙනවා. ලොරි කුලිය වැඩි වෙලා වෙළඳාම නැ වාහනෙන් නැ සෙනගන හැමෝටම පාඩුයි. මේ රස්සාව අපිට කරගන්න දෙයක් නැහැ. සෑහෙන අමාරුයි. අපි නන්නත් ආර එච්චරයි කියන්න තියෙන්නේ. එළම බඩුවේ එහෙන් එවන මිනිස්සුන්ගෙන් තමයි ගොඩක් ගොවියන්ගෙන් තමයි ගොවියන්ට තමයි ගොඩක්ම බලපාන්නේ. ඔක ගොවියන්ගේ ඉතින් එනකොට එන බඩු කැල්ල හරි කොළඹට එන එක නැති වෙනවා ඉතින්. ඉස්සරහට මේ විදියට ගියොත් නම් ඇත්තටම ඉතින් ගොවියොත් කොම හැමෝම අසරණයි ඉතින්. අපිත් මේ රස්සාව කරගන්න වෙන්නේ නැහැ මේ විදියට ඉස්සරහට යනකොට එහෙම තිබුණොත් එහෙම. එළවලු මිල බෑගෙන යන්නේ ලොරු කුලි වැඩි ගලා අපිට ජීවත් වෙන්න බැරුව ඉන්නේ දැන් නම්. හොටල් වාලා ගෑස් නැහැ. ඒක බලන්න මිනිස්සුන්ට කොච්චර අසාධාරණ දෙන්නේ. ලොරු කුලි වැඩි කරනවා අරක වැඩි කරනවා එළියනකොට ගණන් ගිල ඔක්කොම දන්නේත් නැහැ. දැන් සැපද මත්පැන් මිලක් ඊයේ සිට වැඩි කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා. ඊට හේතුව නිෂ්පාදන පිරිවැය වැඩිවීම බවයි ඔහු පැවසුවේ. දිවයින තුල ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍රලත් මත්පැන් නිෂ්පාදකයන් විසින් ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය නිෂ්පාදනවල මිල ගණන් වැඩි කර තිබෙනවා. මෙසේ මත්පැන්වල මිල ගණන් වැඩි කිරීම සඳහා සාමාන්‍යයෙන් හේතුපාදක වන හේතු දෙකක් තිබෙනවා. එකක් ඒ මත්පැන් මත අය කරනු ලබන සුරාබද්ද වැඩිවීම, දෙවැන්න එම මත්පැන්වල නිෂ්පාදන පිරිවැය වැඩිවීම නිසා නිෂ්පාදකයන් විසින් ඒ වයේ මිල ගණන් වැඩි කිරීම. මේ අවස්ථාවේ සිදු වී තිබෙන්නේ නිෂ්පාදන පිරිවැය වැඩිවීමේ හේතුව මත එම මත්පැන්වල මිල ඉහළ දැමීම. මෙවැනි මිල ඉහළ දැමීමක් සඳහා ඔවුන්ට මත්පැන් පිළිබඳ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වෙනම අවසරයක් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. ඒට හේතුව මත්පැන් මිල පාලනයකට යටත් නොවන නිසා. ඒ අනුව මේ ආකාරයට මිල සංශෝධනය කිරීමෙන් පසු ඔවුන්ගේ සංශෝධිත මිල ගණන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී යුතුව තිබෙනවා. ඒ වගේම දිවයින පුරා විසිරී සිටින ඔවුන්ගේ බෙදා හැරීම් ජාලයට ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී යුතුව තිබෙනවා. ඉතිහාසයේ පළමු වරට මහා බැංකුව බංකොලොත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ගත වූ දින 5ක කාලය තුළ පමණක් රුපියල් බිලියන 100කට වැඩි මුදලක් අච්චු ගසා ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේගොල්ලෝ ආණ්ඩුවට එනකොට සල්ලි අච්චු ගහපු ප්‍රමාණය තිබුණේ මහ බැංකුවේ මනිනනේ අපි භාණ්ඩාගාර බිල්පත් සංචිතයට අනුව රුපියල් බිලියන 75ක් විතර. අද වෙනකොට රුපියල් බිලියන 1450කට වඩා අච්චු ගහලා දෙනවා. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 1.5ක් විතර අච්චු ගහලා තියෙනවා. හරි. මුදල් අච්චු ගහනකොට මුදල් මල්ටිප්ලයි වෙනවා බැංකු සිස්ටම් එක හරහා. ඒතර උදාහරණයක් හැටියට ඒගොල්ලෝ ආණ්ඩුවට එන දවසේ ඉඳලා ගිය අවුරුද්ද අවසාන වෙනකන් අපේ රටේ තියෙන මුදල් ප්‍රමාණය සාක්කුවේ තියෙන රුපියල් 100 200 නෝට්ටු සහ බැංකුවේ තමන්ගේ තියෙන ඩිපොසිට් මේ ඔක්කොම ගත්තාම 100ට 42කින් විතර මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් නිෂ්පාදනයේ හිර වෙලා මුදල් වැඩි වෙනවා නම් මොකද්ද වෙන්නේ? බඩු මිල වැඩි වෙනවා. ඊයේ පෙරේදා අපි දැක්කා රුපියල් බිලියන 100කට වඩා මේ සිකුරාදෙන් දැන් අද වෙනකොට නැවතත් අච්චු ගහලා තියෙනවා. ඉතිහාසයේ කවදාවත් නැති විදියට මහා බැංකුව දැන් ඇත්තටම කතා කරනවා නම් බංගලොත් තාක්ෂණිකව. මොකද ඔවුන්ගේ වගකීම් වලට වඩා අඩුයි ඔවුන්ගේ වත්කම් ඩොලර් බිලියන 3.5කින්. ඕකෙන් අඳ වෙලා තියෙන දේ තමයි අර බලාගෙන ඉන්නකොට බඩු මිල වැඩි වෙනවා. බලාගෙන ඉන්නකොට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු වෙලා යනවා. කොරෝනා වලින් පස්සේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය 2020න් පස්සේ 79%කින් නැත්නම් 80%ක් දැම්ම 100%කම අඩු වෙලා තියෙනවා. හැබැයි බංග්ලාදේශය ගත්තම ඒකට සාපේක්ෂව 41%කින් එයාලගේ විදේශ සංචිතය පහුගිය අවුරුදු දෙකේ වැඩි වෙලා තියෙනවා. ඉන්දියාව 39%ෙන් වැඩි වෙලා තියෙනවා. තවත් එහෙම තියෙනවා. එතකොට මේකෙන් පැහැදිලිව ඔප්පු වෙනවා මේ ආණ්ඩුවමයි මේ ප්‍රශ්නය නිර්මාණය කරේ කියලා. මහා බැංකුවෙන් මාස 6කට උඩදී මාර්ග සිතියමක් දුන්නා. මේක තමයි අපි කරන්න යන්නේ කියලා. මේ මාර්ග
සමග සිටීමේ කරුණු 12න් දෙකයි ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපනයනය තියෙන මේ ප්‍රමාණය මේ විදිහටම තියාගෙන යනවා. රටේ වත්කම් බැලුවොත් ඒ වත්කම් ඉෂ්ට වෙලාම නැහැ. ඊට පස්සේ ප්‍රේෂණය වැඩි වෙයි කියලා තියෙනවා. ඒ ප්‍රේෂණය වැඩි වුණේම නැහැ. ස්වප්ස් වලින් බිලියන 1.5ක් එනවා කියලා තියෙනවා. ඒක වුණෙත් නැහැ. එතකොට මෙතන තියෙනවා අර ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම් කර තියෙනවනේ. ඒව පහලට ගෙනියනවා කියලා තිබුණා. ප්‍රමාණය ඒක වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මූල්‍ය වෙළඳපොලෙන් කොහොමවත් මුදල් ආයෝජනය කරන්නේ නැහැ. කොහොමද ශ්‍රේණිගත කිරීම පහලට ඇවිල්ලා. ඉතින් ඕක විතරයි ඇත්තටම වෙලා තියෙන්නේ. මේ මහා බැංකුවේ මාර්ග සිතියම රෝඩ් මැප් එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. රට හරි මගට යන්න තේමා කරගත් පක්ෂ 11 ප්‍රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වුණා. කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වී සිටියේ නැහැ. පවුල ඇතුලෙන් කෑම කන මේසේ ඇතුලේ දේශපාලන තීන්දුව ගන්න යනවා. ඒ දේශපාලන තීන්දුව ගන්න යාමේ ප්‍රතිඵලය දැන් මුළු ජාතියම රටම මුහුණ දෙමින් තිබෙනවා. IQ නැති මිනිහෙකුට රටේ වගකීතු තනතුරු දීලා ප්‍රශ්න විසඳන්න බෑ. 2-2-4 සමීකරණයක් හදාගන්න බැරි, පොදු ගුණාකාරයක් හදාගන්න බැරි මිනිස්සෙකුට SSC මේ අටේ පන්තියේ විභාගයක තියෙන පොදු ගුණාකාරය දන්නේ නැති මිනිස්සෙකුට මුදල් නැමැතිකමක් කරන්න දිනුනම මේ අර්බුදයට විසඳුම් නෙවෙයි. අපි වලතුල ගිලිලා විනාශ වීමේ අන්තරායකර තත්වයකට රටගෙන වි තිබෙනවා. අද ඉන්දියාව ගාව දන ගහලා හිඟා කන නිවටේ තත්වෙට රාජ්‍ය පත් වෙලා තියෙනවා. අවුවේ වේලිමින් වැස්සට තෙමෙමින් අපේ රටේ බහුතර ජනතාව අද ඊසල් පෝලිම් වල, බෙහෙත් පෝලිම් වල, ගෑස් පෝලිම් වල දුක් විඳිනවා. එහෙම ජනතාවට දුක් විඳින්න සිදු වුණේ මුදල් ඇමතිවරයාගේ වරදින් කියන එක අපි ඉතා සහේතුකව චෝදනා කරනවා. පිළිකා රෝගයට, හෘද රෝගයට බෙහෙත් නොමැති නිසා මේ රටේ කවුරු හරි මිය යනවා නම් ඒ සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බාරගත යුතුයි. අපි කිසිසේත් එකඟ වුණේ නැහැ විදේශික පුරවැසිභාවයේ තියෙන කිසිවෙකුට මේ රටේ පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්නවත්, එහෙම නැත්නම් ඇමති ධූරයක් දැරීමට ඉඩ දෙන්නවත් මම ඒත් කැබිනට් රැස්වීම ගැදී ඇහුවා. මේ බැසිල් ගේන්නද මේ කරන්නේ? එහෙමනම් කෙලින් කතා කරන්න කියලා මම කිව්වා. නෑ නෑ නෑ, ඒ බැසිල් ගැනීමවත් පුද්ගලයෙක් සම්බන්ධවත් නෙමෙයි. මේක හුදෙක්ම මේ අපි ගේන්නේ මේ ප්‍රතිපත්ති කාරණා චුකිරිමක් වශයෙන්. ඔහොම ටිකක් කල් ගියාට පස්සේ කතාන්දරය කියනවා නම් බැසිල් මහත්තයව පාර්ලිමේන්තුවට ගෙනෙන්නට යෙදුණා. ඉන්පසුව මුදල්ම ධූරයට ගෙනෙන්නට යෙදුණා. කුමාට තියෙන න්‍යාය පත්‍රයේ කුමක්ද කියලා අපිට වැඩිකල් නොගොස්ම තේරුණා. ඇමරිකාවත්, ඇමරිකාවේ වුවමනාවත් ඉන්දියන් සාගරය තුල ක්‍රියාත්මක වෙන ආකාරයට ලාංකීය භූමිය ඒ සඳහා ප්‍රයෝජනීයට ගැනීමට ඉඩ සැලසීමේ න්‍යාය පත්‍රයක් තියෙන බව වැඩිකල් නොගොස් අපි මේ ගෙස් කළා නෙමෙයි, අපිට තේරුම් ගියා. ආණ්ඩුවේ බලසුකාණම හසුරුණ ආණ්ඩුවේ බලය හසුරුවන බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමාට මේ ඓතිහාසික ජනවර්ම පිළිබඳ වගේ වගක් නැහැ. ඔහු මේ ජනවර්මින් පත ලැබපු මහජන නියෝජිතෙක් නෙවෙයි. ඔහු පාර්ලිමේන්තුවට ආවේ හොරපාරෙන්. විලිලැජ්ජාවක් නැතුව අමු හෙළුවෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී නොවීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපිත් අතර තියෙන්නේ විශේෂ සම්බන්ධතාවයක්. ඔවුන් අපේ සමූහය තුළ එහෙම එකට ඉන්නෙත් නැහැ. නමුත් අපේ සමූහයත් එක්ක ඔවුන් යම් යම් අවස්ථාවල සම්බන්ධතා පවත්වනවා. IMF එකඟතාවය පිළිබඳවද මෙහිදී මාධ්‍ය ප්‍රශ්න කළා. මට මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ආණ්ඩුව යනවා නම් ඔයක තමයි එතුමන්ලා කියනවා යවන්නේ නැහැ කියලා. අපි කියනවා මේ ඇත්තක බෑ කියලා. ආණ්ඩුවට 3-2 නොව බහුතරය අහිමි වීමේ අවධානමක් පවතින බව එක්සත් ජනතා නිදහස් සංධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දැනට තමන් සමග එක්ව සිටින 30 දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී කණ්ඩායමට අමතරව ආණ්ඩුවේ තවත් 20 දෙනෙකු ඉදිරියේදී එක්වීමට බලාපොරොත්තුෙන් සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ ඊයේ රාත්‍රියේ විකාශය වූ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් අපිට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානය තුළ සිදු කරන ප්‍රකාශයන් මේ සියල්ල එක්ක අපි පොහොට්ටුවත් එක්ක මින් ඉදිරියට මැතිවරණ වලට යන්නේ නැහැ. අපි තනියම තමයි සටන් කරන්නේ. අපේ ඉන්න පාක්ෂිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා. දැන් ඊළඟට එන පළාත් පාලන මැතිවරණය තනියම තමයි තරඟ කරන්න ඕන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය කියන විදිහට තනියම තරඟ කරලා ආසන දැන් 14ක් තියෙනවා. ඊට වඩා වැඩි කර ගැනීමේ ශක්තිය තියෙනවා. මේ විශ්වාසය අපි හරියට සංවිධාන කටයුතු කරමු. ජනතාව අපි ගැන විශ්වාසය තහවුරු කරගන්න.
पक्ष ලියාපදිංචි පක්ෂ පක්ෂ විතර 15කට වැඩි අපිත් එක්ක ඉන්නෝ ජන බලයක් තියෙන පක්ෂත් එක්ක බැලුවොත් දැනට අපේ ළඟ 20 ගාණක් අපිත් එක්ක ඉන්නෝ එත ඊට අමතරව තව ගොඩක් අපිට එකතු කරගන්න ඉස්සරහට ලැබේ ආණ්ඩුවේ යම් මැති ඇමතිවරු යම් කණ්ඩායමක් එකතු වීමේ සූදානමක් තියෙනවා ඔය සමහර අය කෑ ගහලා කියනෝනේ අපිට එළියට යන්න එහෙම එහෙම කියලා මම ඒගොල්ලන්ට දවසක් දීපු උත්තරේ ඔබට මතක ඇති ඒගොල්ල මතක තියා ගන්න අපි දවසක එළියට යන්න බෑ අපි යන්නේ තුනෙන් දෙක නැති කරලා නෙමෙයි 113ක් නැති වෙයි අපි ගිය දවසට කියලා මට ඒක මට ස්ථිර වශයෙන් කියන්න පුළුවන් දැන්ටම අපි ළඟ සම්දානය ඇතුලේ 29ක් අව 30ක් ඉන්නවා අඩුම ගානේ තව 20ක්වත් අපි එක් එකතු වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ නොහිතන කණ්ඩායම් අපිත් එක ඇමතිවරු කතා කරනවා මං කියන්නේ ඒක ආණ්ඩුව තේරුම් ගන්න ඕන ආණ්ඩුවේ ওই වාචාල කතා කරන කට්ටිය තේරුම් ගන්න ඕන සීන ලෝකයකද ඔබ සීන ලෝකයක තමයි හැබැයි එහෙම ගන්න ආණ්ඩුවක් තියෙනවද කියන එක ඊට කලින් කල්පනා කරගන්න 156ක් ඉන්න තැනින් 30ක් අඩු වෙනකොට එතන 126ක වෙනවා එහෙම වුණොත් එහෙම තව 20 දෙනෙක් ඔබ සඳහන් කරන ආකාරයට යම් කලකිරීමක ඉන්නවනම් එකතු වෙනවනම් එයත් අඩු වෙලා 106ක් වගේ තත්වයකටපත් වෙනවා ඒ කියන්නේ ආරෙන් ඒක වෙන්නේ විය හැකි දේ මම කියන්නේ පුරෝකට කියන්නේ නොවිය හැකි දේවල් නෙමෙයි එස් විදසානායක මහත්තයාට නම් පුදනකොටම කාපියාගා කියලා Tamanට ලැබුණු අමාත්‍යංශයේ එක ආයතනයක් ගැලවිලා යනවා ගැසට් වෙනවා ඔබතුමාගේ අමාත්‍යංශයට එය පවර් මේ මෙය ඔබට යම් කිසි අල්ලසක් දුන්නා වගේ කියලා පේනව නේද රටේ ජනතාවට මහින්ද අමරවිර ෂේප් කරගන්න හැදුවා වගේ කියලා කිසිඳු ඉල්ලීමක් කරෙත් නැහැ මම බලාපොරොත්තුුනේත් නැහැ මේ වගේ ආයතනයක් ලැබිලා තියෙනවා ඉතින් මම ඉන්න කාලයක් ඇතුළත අපි දන්නේ නැහැ නේ කොයි වෙලාවෙ ඉන්නවද නැද්ද යන්න වෙනවද ඒ වගේ න අපි දන්නේ නැහැ මොකද ඒ කරපු ප්‍රකාශ මේ ඉන්න කාලයක් ඇතුළත කිව්වද තව අවුරුදු තුනක් තියෙනවා අපි කියන්නේ මෙහෙමයි අපි පක්ෂයක් විදියටනේ කටයුතු කරන්නේ ඒකින් ඒ නිසා මේව ස්ථිර කියලා නැත්තම් මේ සදාකල් ඉන්නවා එහෙම කියලා නැහැ ඉතින් අපිට එහෙම ඇමති ගායක් නැහැ मेके उनात हेटाइंग में लागियात रट वेनुएं कराने दियने बैटो कुट सकरनौ වසර දෙකකට ආසන්න කාලයකින් පසු අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව අද දවසේ වාර්තා වී තිබෙනවා. ඊයේ දින සිදු වූ එක් කොවිඩ් මරණයක් පිළිබඳව පමණයි අද දවසේදී අපට තොරතුරු වාර්තා වන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ ඊයේ දින සිදුව ඇත්තේ කොවිඩ් ආසාදිතව එක් මරණයක් පමණක් බවයි. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16416 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් අධිකරණයෙන් වාර්තා උපුවත් කිහිපයක් කෙටියෙන් පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරයට එරෙහි මৌলিক අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද සිදු කෙරුණා. එනුව ප්‍රහාරය එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබේදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම මෙරට ජාතික ආරක්ෂාවේ දැවැන්ත බිඳවැටීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළා. එම කාලවකවානුවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට වගකිව යුතු බවත් ඔහු වැඩිදුරටත් අධිකරණ හමුවේ අද දින ප්‍රකාශ කළා. මෙම ප්‍රහාරයේ වගකීම හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මත පමණක් පැටවීමට උත්සාහ දරා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා පියවර නොගැනීම මගින් සිදු වූ දේපළ සහ ජීවිත විනාශවලට හිටපු ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් රේජෝම වගකිව යුතු බවයි ප්‍රකාශ කළේ. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබෙනවා. එම පෙත්සම සම්බන්ධයෙන් මැයි මාස 12 වනදා කරුණු දක්වන ලෙසට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත අභියාචනා අධිකරණය නොතීසි නිකුත් කරනු ලැබුවා. 2016 වසරේ රාජකීය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රියානතුරකට ලක්කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට චෝදනා එල්ල වුණා. එම නඩුව අද කැඳ වූ අවස්ථාවේදී මීට පෙර පාටලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම తాවකාලිකව ලිහිල් කරන ලෙසට කොළඹ මහ අධිකරණය නියම කළා. ශ්‍රී ලංකා e-sports සංගමේ නිල අනුග්‍රාහක ලෙස වසර දෙකක සහයෝගිතාවයකට ඩයලොග් සමාගම එළඹ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම මෙරට ඊළඟ පරම්පරාවේ ක්‍රීඩා ශාස්ත්‍රයේ බලගන්වන ගමනේ තවත් අධිරක් ලෙස ශ්‍රී ලංකා e-sports සංගමේ නිල අනුග්‍රහකයා ලෙස වසර දෙකක සහයෝගීතාවයකට එළඹ තිබෙනවා. මෙම සහයෝගීතාව නිසා ශ්‍රී ලංකා e-sports association හට ඩයලොග් සමාගමේ සහය ඇතිව දේශීය ක්‍රීඩකින් සඳහා පුහුණු සහ සංවර්ධන වැඩසටහන් පැවැත්වීමටත් ජාතික මෙන්ම දිස්ත්‍රික් මට්ටමේ e-sports තරගාවලිය දියත් කිරීමටත් අවස්ථාව උදා होमागम महिंद राजपक्ष विद्यालय अभिनवेन इदिकल चैत्ये कोत्वहंसे निरावरणे किरीमे अवस्थावट अग्रमाते महिंद राजपक्ष महता हा वेलंदमाते बंदुल गुणवर्धन महता सहभागी वुना ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ ලැබෙන 22 වෙනිදා සිට 25 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තීරණය අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ. යාපනයේ වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පාපැදිවල නැගී සභාවට පැමිණ විරෝධතාවයක නිරත වුණා. එය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය දක්වමින් හැටන් ප්‍රදේශයට පානීය ජලය දින දෙකකට වරක් නිකුත් කරන බව හැටන් ජල සම්පාදන මණ්ඩලය පවසා තිබෙනවා. මේ දිනවල පවතින අධික වියලි කාලගුණය නිසා ජල මූලාශ්‍රවල ජල මට්ටම පහළ යාම ඊට හේතුවයි. මෙදගම ත්‍රිරෝදරත සංගමේ සභාපතිට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහු මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවටගෙන නැහැ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති තුලින් වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත සුබ සන්ධ්‍යාවක් ඔබට අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.